සුබ දවසක් සියලුම දෙනාට හරිත යුරන YouTube channel එකෙන් අද අපි ඔයාලට පෙන්වන්න යන්නේ කොහොමද cactus seed වලින් cactus පල ලබා ගන්න විදිහ. ඒ කියන්නේ cactus වල මුලින්ම cactus කියන්නේ පතොක්නේ පතොක් වලට උදාහරණයක් තමයි අපි කන dragon fruits. dragon fruit කියන්නේ එක පතොක් වර්ගයක් තමයි. ඒතොර ඒකේ ඇතුළෙත් ඔයාලා දැක්කම හොඳට හැමෝම දවගේ දැකලා ඇති කළු පාට ඩොට් 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 තියෙනවා. සුදු පාට මාංශල ගතිය හෝ කහ පාට වගේ තියෙන එක ඇතුලේ, රෝස පාට තියෙන ඇතුලේ කළු පාට ඩොට් 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 තියෙනවා. ඒ ඩොට් 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 තියෙන ඒ එකක් තමයි මේ අපි කියන්නේ, يعني ඒක ඩොට් එකක් තමයි, ඒක සීඩ් එකක්. ඒ කියන්නේ ඩ්‍රැගන් ෆුඩ් එක ඇතුලේ සීඩ්ස් ගොඩාක් තියෙනවා. අපිට ඩ්‍රැගන් ෆුඩ් අරගෙන ඒ මාංශල ටික අයින් කරලා ඒ කළු වැට ටික හිටෙව්වොත් ඒකත් ඒ වගේම පැල ගොඩාක් ගන්න පුළුවන්. මං ඔයාලට පෙන්නන්නම් මං ගෙනාව cactus seeds. මං කලින් කරපු වීඩියෝ එකකින් වීඩියෝ ෂෝට්ස් වගේ තිබ්බ, මං ඒ ටික මේකට ඇටච් කරන්නම්. මං කොහොමද සීඩ් ගත්තේ කියලා මං කඩේට ගියා. කඩේදී එතන ඉති කෙනෙක්ගෙන් අහලා තමයි මං මේ සීඩ්ස් ටික අරගෙන ආවේ. අතර මේවා කියන්නේ මේ ඩ්‍රැගන් ෆුඩ්ස් වගේ තමයි. ඔයාලට පේනවද ඇති, මම තව ටිකක් ලං කරන්නම්. ඔයාලට මේ පේන්න ඕනේ මේ එකක් මේක තමයි ගලවගත්තේ. මේ ඇතුලේම සීඩ්ස් තියෙනවා. මේක කන්න පුළුවන්. මේකත් පැණි රහක් වෙනවා. හරි රහයි. මාත් කාලා බැලුවා මේක මාරම රහක් තියෙන්නේ. ඔයාලට තියෙනවා නම් කන්න. ඉතින් මම නම් කියන්නේ කන්න එපා, අපරාධේ. ඉන්දා වල ඒව හිටවන්න පුළුවන්. මම පෙන්නන්නම් මේක ඇතුළේ තියෙන සීඩ්ස්. මේ තියෙන එක සීඩ්ස් එක, මේක යෝගේ මේ cactus බීජ. ඒ ඇතුළේ තිබ්බ cactus බීජ තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ අර සෙවල මාංශල ගතිය වැඩියෙන් තියෙනවා. දැන් අපි ඔයක අයින් කරනකොට මේ මාංශල ගතිය අයින් කරලා සීඩ්ස් එක විතරක් ගන්නවා. ඒ ගන්නකොට මේ සීඩ්ස් ටික හොඳට වේලලා අවු වේලලා මේ මාංශල ගතිය අයින් කරලා තමයි ගන්න හිටවන්නේ. එහෙම නැත්නම් හිටවුවොත් මේ ටික හැදෙන්න ගොඩාක් කල් යනවා. මේ තියෙන මේක නම් තියන්නේ සීඩ්ස් තුනක් වගේ තමයි. ඔය විදිහට අපි ඔක්කොම ටික මේ කොලේ උඩට ගම්මු. අපි මේ කැල්ල කාලත් බලමු. රහද දන්නේ නැහැ. තාමත් රහිනවද දන්නේ නැහැ. ඒක රහයි.
අමුතු පෙනරහක් එනවා. මේ සීස් ටික අරලා එතකොට ඇතුළේ තියෙන ෆුඩ් එක මට කන්න පුළුවන්. ඔන්න ඔයාලා හැමෝටම පේනවා ඇති මේ සීඩ්ස් ටික. මේ අර ටිකේම තිබ්බේ සීඩ්ස් මෙච්චරයි. දැන් මේ ටික මම හිමීට සීඩ්ස් ටික විතර වින් කරලා ගන්නවා. මේ මේක තිබ්බහම ටිකක් වේලෙනා වගේ ස්වරූපයක් එනවා. මොකද මේ තියෙන කොළේට උරා ගන්නවා තියෙන ජල වාෂ්පය ඒ ටික. එතකොට සීඩ්ස් ටික විතරක් අපිට වින් කරලා ගන්න පුළුවන් ශේෂ්මලේ නැතුව. ඔයාලට පේනවා ඇති මම සීඩ්ස් ටික විතරක් වින් කරගත්තා. කළු පාට ඩොට් 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 තියෙන්නේ. මට හිතනවා මම හිතනවා හැමෝටම මේක පේනවා ඇති කියලා. මේ වගේ තමයි ඩ්‍රැගන් ෆෘට්ස් වල තියෙන්නේ. ඕන කෙනෙක් ඩ්‍රැගන් ෆෘට්ස් කාලා ඇති නිසා මම හිතනවා හැමෝම කැක්ටස් ගැන උනන්දුවක් නැති වුණත් ඒ සම්බන්ධයෙන් ගොඩක් අය දැක්ලා ඇති කියලා. අපි දැන් බලමු කොහොමද මේක හිටව ගන්න කියලා. හරි අපි දැන් බලමු කැක්ටස් ඇට කොහොමද පැල කරගන්න මොනවද වෙන අපිට අවශ්‍ය වෙන්නේ කියලා. මේක මම හිටවන විදිහ මම හිතන්නේ මේකෙන් මට ගොඩාක් පැල මම අරගෙන තියෙනවා. මේක ගොඩක් සාර්ථකයි කියලා මම හිතනවා. මේ හිටවන විදිහ මේකට අවශ්‍ය වෙන්නේ මේ වගේ පොඩි කප් එකක් ඕනේ. පොඩි විනිවිද පේන කප් එකක් ඕනේ. තව මතුපිට පස් සහ කොහොම බත් ඕනේ. තව ලංෂිට්ටක් ඕනේ. රබර් බෑන්ඩයක් ඕනේ. එච්චරයි ඕනේ වෙන්නේ. ඊට පස්සේ මේ ටික සමසමව තමයි ගන්න. මේක මේකට මතුපිට වැලි ගත්තත් කමන්නේ. මේ එහෙම නැත්තම් කොකෝපීට් වගේ දෙයක් යූස් කරත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේකෙන් මම මේ කොහොබත් තුල තියෙන කිඳි ටික අයින් කර ගන්නවා මුලින්ම. මේ මං ගත්ත කොහොබත් එකේ කිඳි වැඩි. මං අපේ පැත්තෙන්කින් තමයි ගත්තේ. ඒ හින්දා තමයි මේ ගැටලුව ආවේ. ඒක හොඳට මික්ස් කර ගන්නවා. මික්ස් කරගෙන ඒ කප් එක ඇතුළත යම් ප්‍රමාණයක් දාලා ඊට පස්සේ අර අපි වෙන් කරගත්ත සීඩ්ස් ටික මේකේ ඇතුළට දානවා. දාලා මේකට මම මේකේ වතුර වගේ තියෙන නිසා මම ආයි වතුර එක්කව කරන්නේ නැහැ. එහෙම නැත්නම් මේකට වතුර එක්කව කරන්න ඕනේ. නිකන් වතුර පිරෙන්න නෙවෙයි යම් ප්‍රමාණයක් වතුර ජල වාෂ්ප විදිහට විදින්න වගේ වතුර ඇඩ් කරා නම් හරි. ඊට පස්සේ ලං ෂීට් එක අරගෙන කප් එක වහලා රබර් බෑන්ඩ් එක දාලා තියනවා. මෙහෙම දවස් 21ක් 48ක් වගේ ප්‍රමාණයක් තියෙනකොට මාසෙක ආමාරක් වගේ යනකොට ඔයාලා දැක ගන්න පුළුවන් චෝටි ඩොට් 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 එනවා. මම ඔයාලට පෙන්නන්නම් ඒ වගේ ආපු කීපයක්. මේ තියෙන්නේ මම ඒ වගේ
seeds වලින් හදාගත්ත පැල කීපයක්. මේ මෙතන කොළපා ඩොට් එක වගේ ඔයාලට පේනවා කියලා මම හිතනවා. මේ ඔක්කොම seeds වලින් හදාගත්ත පැල. අපිට seeds වලින් පැල හදාගන්න එක ගොඩක්ම ලේසි සහ පහසු කාර්යයක්. හැබැයි තියෙන ලොකුම ගැටලුව තමයි හැදෙන්න විශාල කාලයක් යන එක. මේකට ඔයාලා පොහොර මොන හරි යහනවනම් මම හැමදාම කියනවා වගේ ඔස්මකොට් එකක් දෙකක් වගේ දාලා තියන්න. එතකොට ඉක්මනට පැල ගන්න පුළුවන්, වර්ධනය කරගන්න පුළුවන්. එහෙනම් අපි අලුත් වීඩියෝකින් හම්බෙමු. අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා.